අයිබෝවන්. අපි හැමෝම අහලා තියෙනවා පිරිමි තමයි පිට යන්නේ කියලා. මොකද මතයක් තියෙනවා පිරිමින්ට එක ගැහණු කෙනෙක් මදි කියලා. ඒ වගේම තව මතයක් තියෙනවා ගැහණුන්ට එක සිරා කරන පිරිමියෙක් ඇති, එතනින් එහාට ඒගොල්ලෝ පිට යන්නේ නැහැ කියලා. හැබැයි මේ දෙකම බොරු. පිරිමි විතරක් නෙමෙයි ගැහණුත් පිට යනවා. හැබැයි පිරිමින්ට වැඩිය ගැහණු පිට යනවා. එහෙම වෙන්නේ ඇයි? මේ ගැන අද අපි කතා කරමු. The Truth About Cheating ග්‍රන්ථයේ කර්තෘ ගැරී නිව්මන් කියන විදිහට ගැහණු පෙට යන එක මූලික හේතුවක් තමයි ලිංගික එක්වීම් වල වාර කරන අඩුවීම. සමීක්ෂණ වාර්තාවලට අනුව මෙහෙම පිට යන්නේ නැති උදවිය මාසයකට අවම වශයෙන් තමන්ගේ සහකරු එක්ක 10 වතාවක්වත් ලිංගිකව එක් වෙනවා. ඒත් පිට යන අයගේ ගාණ මාසයකට 5යි. ඒ වගේම සංනිවේදනය අඩුවීමත් පිට යෑමට හේතුවක් වෙලා තියෙනවා. පිට නොයන අයගේ වාර්තාවට අනුව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සහකරු එක්ක දවසකට අඩුම ගානේ පැය භාගයක් හා පැයක් අතර කාලයක් කතා කරනවා. ඒත් පිට යන අය දවසකට විනාඩි 5කටත් වැඩිය අඩු කාලයක් තමයි කතා කරන්නේ. මානවවේදියෙක් වන හෙලන් ෆිෂර්ගේ සමීක්ෂණ වාර්තාවලට අනුව පිට යන ගැහණුන්ගෙන් 34%ක්ම තමන්ගේ සහකරු එක්ක සතුටින් ඉන්නවා. ඉතින් මේක ලොජිකලි අපි හිතුවොත් සාධාරණයි. ඒත් මේ වාර්තාවට අනුව පිරිමින්ගෙන් පිට යන අයගෙන් 56%ක්ම තමන්ගේ සහකරු එක්ක සතුටින් ඉන්නවා. පිරිමි කොච්චර සතුටු වුණත් පිට යන එක පිට යනවා කියන එක තමයි මේකෙන් අපිට කියන්නේ. ඒ වගේම NORC නැත්නම් National Opinion Research Center එකේ සමීක්ෂණ වාර්තාවලට අනුව ගැහණු කෙනෙක් අවුරුදු 20කට කලින් පිට යන්න තිබ්බ සම්භාවිතාවය අද වෙද්දි 40%ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ වැඩපළවල් වල ගැහණුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන එක. අවුරුදු 20කට කලින් හිතලා බලන්න ඔෆිස් ගිය ගෑනු කීයෙන් කී දෙනයිද ඉඳලා ඇත්තේ කියලා. ඒත් අද බලන්න පාරේ කී දෙනෙක් නම් ඔෆිස් යන ගෑනු කට්ටිය ඉන්නවාද කියලා. මම ඒක වැරදි කියන්නේ නැහැ. මම මේ සමීක්ෂණය ගැන තමයි ඕගලන්ට මේ කියන්නේ. ඉතින් වැඩ කරන ගෑනු කෙනෙක්ගේ සාර්ථකත්වය වැඩි නම් නැත්නම් එයා හම්බ කරන පඩිය වැඩි නම් එයා පිට යන සම්භාවිතාවය වැඩි කියලා වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ හේතු ටික තමයි මූලිකවම ගෑනු කෙනෙක් පිට යන්න පොළඹවන්නේ. ඉතින් සාරාංශයක් වශයෙන් කියනවා නම් පළවෙනි එක තමයි ලිංගිකව එක්වීමේ වාර කරන අඩුවීම, සංනිවේදනය අඩුවීම, සම්බන්ධයේ තෘප්තිය නැතිවීම, මාසික ආදායම හා සාර්ථකත්වය වැඩිවීම. ඉතින් ඔයාටත් ඔයාගේ වයිෆ් එක නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක මෙහෙම ප්‍රශ්න වෙලා තියෙනවනම් අනිවාර්යෙන් මේ කරුණු ගැන හිතලා කරන්න පුළුවන් දෙයක් කරලා ඔයගලගේ සම්බන්ධය බේරගන්න. ඉතින් වීඩියෝ එක සුපිරි නම් ලයික් එකක් දාගන්න මයන්ඩ්. ඔයගලගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මේ වෙන වීඩියෝස් ඉනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගලන්ට ජය වේවා.